ආයතනයක් සමග තීන ගිවිසුමක් නෙමෙයි. මේක රජයන් දෙක අතර ඇතිවෙන ගිවිසුමක්. ජපාන රජයත් ශ්‍රී ලංකා රජයත් අතර තමයි මේ ගිවිසුම ඇති වෙන්නේ. හෙට දහවල් ලංකාවේ වෙලාවෙන් එකට අපේ අමාත්‍යතුමත් හරින් ප්‍රනාන්දු අමාත්‍යතුමත් ඒ රටේ අධිකරණ අමාත්‍යතුමත් ඒ වගේම කම්කරු හා සෞඛ්‍ය අමාත්‍යතුමත් කියන කණ්ඩායම තමයි මේ ගිවිසුම් ගත වීමට එකතු වෙන්නේ. ඒක නිසා මේක සම්පූර්ණ රාජ්‍ය මට්ටමින් සිද්ධ වෙන සේවකයින් අපි ජපානය දක්වා යැවීමක් කියන කාරණාව මම පැහැදිලි කරන්න ඕනි. නීති විරෝධී විදියට ජපානයට යැවීම විතරක් නෙමේ, නීති විරෝධීව නොයෙක් රටවල් වලට යවනේවා තියෙනවා. ඒක මේ අපිට පරිපාලනය කරන්න බැරි. ඒක විදේශේවා නියුක්ති කාර්යංශයේ සීමාවෙන් එහා ගියපු ඒක වෙන ව්‍යාපාරයක්. මිනිස් ජාවාරම. ඒ මිනිස් ජාවාරමට එරෙහිව අපි ගන්න තියෙන හැම ක්‍රියාමාර්ගෙම ගන්නවා. අපි ඒ සඳහා ඕන කරන හැම රාජතාන්ත්‍රික මට්ටමින්, ජාත්‍යන්තර මට්ටමින් ලොකු සහයෝගයක් ඒ වෙනුවෙන් අපි ලබා දෙනවා. කරන්න පුළුවන් හැමදේම කරනවා. හැබැයි ඒක බෝට්ටු වලින් යන එක, ගුවන් තොටුපළවල් හරහා වෙනත් වෙනත් විදියට යන ඒවා තියෙනවා. හැබැයි ජපානයට ওই විසිට් වීසා වගේ එහෙම වලින් යන්න පුළුවන් කමක් නැහැ. ඒක ජපානයට යන එක ටිකක් අමාරුයි. අනිත් රටවල් වලට ගිහිල්ලා පණින එක ගොඩාක් වෙලාවට තියෙනවා. ඊට අමතරව අපිට ප්‍රධාන වශයෙන් මතක් කරන්න ඕනි කාරණාවක් තමයි දැන් මේ ජපානයට දැන් ඔන්න මුළු රටටම ලොකු හොඳ පණිවිඩයක් ජපානයට මහා විශාල රස්සාවල් ප්‍රමාණයක් ලැබුණා කියන එක. මේ වෙනකොටම බිහි වෙනව තරව්කාරයෝ ටිකක් බිහි වෙලා ජපානයට යවලා දෙන්නම් කියලා සල්ලි එකතු කරන පිරිසක් ඉන්නවා. ඒක එදා මෙදා තුර ඉතිහාසයේ හැමදාම තිවිච්චර ඉතිහාසයේ පරණ ජොබ් එක වගේම හැමදාමත් ඒ කාලෙට බිහි වෙන කණ්ඩායම් ඉන්නවා. ඉතින් ඒ කණ්ඩායම් මේ ව්‍යාපාරය කරන හරින් එමතුමාට කියලා මං ජොබ් එක අරන් දෙවේ ජපානයට යවලා දෙන්න, මට කියලා යවලා දෙන්න, සභාපතිතුමාට කියලා යවලා දෙන්න, එහෙම කියලා එකතු වෙන කණ්ඩායම් ඉන්නවා. ඒ නිසා මේ වගේ වටිනා ඉතාමත්ම හොඳ අවස්ථාවක් ලැබෙනකොට අපේ ජනතාව දැනුවත් වෙන්න ඕන ප්‍රධාන කාරණාවක් තමයි මේ කිසිදු දෙයක් සඳහා අමතර ගාස්තු මුකුත් නැහැ. රජයේ ගෙවිය යුතු ගාස්තු විතරයි. සමහර වෙලාවට ගාස්තු අය නොකරම යවන්නත් ඉඩකඩ තියෙනවා. පුළුවන් තරම් අපි බලන්නේ නොමිලේම විදේශගත කරවන්න. දැනට ජපානය දක්වා අපි යවන අපි දැනට ජපානයට යවන ශ්‍රමිකයන් යවන්නේ අපේ මුදලින්මයි. අපි අය කරන්නේ නැහැ නේ දැනට අපි යවනේ වලට අය කරන්නේම නැහැ ජපානයට. ඒක මුළු අපි මාධ්‍යනොත් ඉල්ලනවා හොඳ දැනුවත් කිරීමක් කරන්න. අපි ජපානයට යවන කිසිම කෙනෙක්ගෙන් 7-5ක් අය කිරීමක් කරන්නේ නැහැ. රජයේ ගාස්තුවක්වත් නැහැ. ඒ අයට සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි මේ වැඩ කටයුතු තියෙන්නේ. එතකොට පෞද්ගලික ආයතන වලින් දැනට ජපානයට යවනකොට ඒකේ අනුමත ගාස්තුවක් තියෙනවා. ලක්ෂ 3000ක වගේ ඒක අනුමත ගාස්තුවක්. හැබැයි තැරව් කාර්යෝ මේ කාට හරි කියලා ජපානයට යවලා දෙන්නම් කියන කතා ටික ඉෂ්ට වෙන්න දෙන්න එපා. ඒක ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. සමාජයේ හැම තැනම හතු පිපෙන්න වගේ මේ වගේ පුද්ගලයෝ බිහි වෙලා තියෙනවා. තැන් තැන් වල සල්ලි එකතු කරන කණ්ඩායම් නැත්තම් කියන්නේ අගමැති කාර්යාලයේ වැඩ කරන්නේ, ජනාධිපතිතුමා ගාවේ ඉන්නේ. මං අහවල් සම්බන්ධීකරණ ලේකම් කියලා කාඩ් එකකුත් ගහගෙන ලෙටර් හෙඩුත් පෙන්නලා තමයි මේ වැඩේ කරන්නේ. ඒ වලින් ආරක්ෂා වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.